අයිබෝවන් පරාජය කියන වචනය ගැන ඔබ මොකද හිතන්නේ? පරාජය කියන වචනය අහන්නවත් අපි කවුරුත් කැමති නැහැ. මේ වචනය හරිම අමිහිරි. මේ වචනය නිසා අපි පසුබසිනවා. නමුත් පරාජය හමුවේ අපි පසුබසින්නට හොඳ නැහැ. විශිෂ්ට පරාජයන් තුළ තමයි අතිවිශිෂ්ට ජයග්‍රහණයන් සැඟවිලා තියෙන්නේ. පසුබසින්නේ නැතුව ඉතාමත් උනන්දුවෙන් ඉදිරියටම යන්න ඔබට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය මුණ ගැහේවි. දුවේ පුතේ ජාතික රූපවාහිනී ජාතික පාසල ගෙනෙන ඉතිහාසය වැඩසටහන සමගින් ඔබ මේ එක්වී සිටින්නේ. ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන විෂය මාතෘකාව පිළිබඳවයි අද අපි ඔබට විෂය කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ. කොළඹ රත්නාවලී බාලිකා මහාවිද්‍යාල ඉතිහාසය භාර ගුරුතුමි අමල්කා ඒකනායක මහත්මිය අද දවසේ අපිත් සමග එකතු වෙනවා. අයිබෝවන් ඔබතුමිය බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් දුවේ පුතේ මම කිව්වා ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මාතෘකාව ඔස්සේ තමයි අද දවසේ අපි ඔබට විෂය කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්තාම වර්ෂ 125,000ක් පමණ පැරණි ඉතිහාසයේ ඉඳන් වර්තමානයේ අපි දන්න ඉතිහාසය දක්වා වූ කාලවකවානුව පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බොහෝ අවස්ථාවෙදී ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී අධ්‍යයනයේ පහසුවට ඉතිහාසයේ විවිධාකාර වූ කාලවකවානු වලට බෙදා ගන්නවා. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාවත් විවිධාකාර වූ කාලවකවානු වලට බෙදාගෙන අපි විෂය කරුණු කතා කරමු. අපි මුලින්ම අද දවසේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට අද දවසේ වැඩසටහන තුළින් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අපේ දරුවන් කෙටියෙන් දැනුවත් කරමු. ඔව්. අපි මේ මාතෘකාව යටතේ, ඒ කියන්නේ ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මාතෘකාව යටතේ ලංකාව ජනාවාස වූ දා පටන් ලංකාවේ ජීවත් වුණු මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ පදනම් කරගෙන ඒ සංස්කෘතික වෙනස්කම් අනුව වෙන් කරගත්ත අවදි ප්‍රධාන අවදි තුනක් ගැන කතා කරනවා. ප්‍රාග් ඓතිහාසික යුගය, පූර්ව ඓතිහාසික යුගය සහ මුල් ඓතිහාසික යුගය වශයෙන්. ඔව්, දැන් අපි මුලින්ම අපි කිව්වා සංස්කෘතික අවදි තුනක් පිළිබඳව අපි කතා කරනවා කියලා. මුල්ම අවදිය තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. ප්‍රාග් ඓතිහාසික යුගයේ ආරම්භයේ සිට ප්‍රාග් ඓතිහාසික යුගයේ අපි දැනගත යුතු විශේෂයෙන්ම වැදගත් වෙන කරුණ මං හිතන්නේ මේ අවස්ථාවේදී අපේ දරුවන්ට ඉදිරිපත් කිරීම වැදගත් වෙනවා. ඔව්, දුවේ පුතේ ඔබ දැනටමත් ඉගෙනගෙන ඇති 10 ශ්‍රේණිය පාඩමක් මේ පාඩම. ඒ නිසා ඔබ දැනටමත් ඉගෙනගෙන ඉන්නේ. ඉතින් අපි බලමු අර මම ඉහත සඳහන් කරපු යුග තුන අතරින් පළවෙනි යුගය ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අදාළ තොරතුරු කතා කරන්නට. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ මොකක්ද කියන එක අපි කලින් දැනගෙන ඉන්න ඕනේ. ප්‍රාග් ඓතිහාසික යුගය කියලා අපි හඳුන්වන්නේ සාහිත්‍ය මූලාශ්‍ර මගින් විස්තර කරන අතීත කාලය ආරම්භ වීමට පෙර යුගය. ඒ කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපේ රටේ ඉතිහාසය ගැන යම්කිසි අනාවරණයක් කරනවා නම් ඒ යුගයටත් පෙර යුගය තමයි අපි ප්‍රාග් ඓතිහාසික යුගය කියලා කියන්නේ. එතකොට අපි දැන් මූලාශ්‍ර කියන එක ගැන අපි 10 ශ්‍රේණිය පළවෙනි පාඩමේ ඉගෙනගෙන තියෙනවා. අපේ ඉතිහාසය ඉගෙන ගැනීම සඳහා අපි මූලාශ්‍ර කොටස් දෙකක් පාවිච්චි කරනවා. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සහ සාහිත්‍ය මූලාශ්‍ර කියලා. එතකොට ඒ අතරින් සාහිත්‍ය මූලාශ්‍ර මගින් හෙළි නොවන කාලය තමයි අපි ප්‍රාග් ඓතිහාසික යුගය හැටියට කතා කරන්නේ. එතකොට එතනත් විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ යුගයේ සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්නේ පුරාවිද්‍යාත්මක සාධක මත. එතකොට ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේත් ඒ යුගවල ජීවත් වුණු මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ පදනම් කරගෙන අපි නැවත ප්‍රාග් ඓතිහාසික යුගය අනු යුග දෙකකට බෙදනවා. අපි ඊළඟ රූප රාමුවෙන් බලමු. ඔබ මෙතන තමයි වරද්ද ගන්න තැන. අපි පිළිතුරු පරීක්ෂා කරනකොට එහෙම බොහෝ විට දකින්න දරුවෝ මේ අවබෝධය නැතිකම නිසා මෙතන වරද්ද ගන්නවා කියලා. එතකොට ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් තොරව පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මත පමණක් පිහිටලා ඉගෙන ගන්න අධ්‍යයනය කරන කාලේ ඒකෙත් සංස්කෘතික ලක්ෂණ මත නැවත මේ යුගය අපි කොටස් දෙකකට බෙදනවා. හොඳට බලා ගන්න ප්‍රාග් ඓතිහාසික යුගය සහ පූර්ව ඓතිහාසික යුගයේ වශයෙන්. එතකොට නැවතතර ඒකේ පළවෙනි කොටසට අපි කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය කියලා. උකට තව නමක් කියනවා ගල් යුගය කියලා. ඒ කියන්නේ එතනින් ඒක මතක තියාගන්න
මේ යුගයේ මිනිස්සු, ඒ කියන්නේ මුල්ම අවදියේ ලංකාව ජනාවාස කරපු මුල්ම අවදියේ මිනිස්සු මෙවලම් හැටියට පාවිච්චි කරලා තියෙන ගල් විවිධ පාෂාණ වර්ග. ඒකට මේ ගල් මෙවලම් පාවිච්චි කරපු මිනිසුන් ජීවත් වෙච්ච යුගය අපි ගල් යුගය, එහෙමත් නැත්නම් ප්‍රාග්ඓතිහාසික යුගය කියලා අපි ආපහු හඳුන්වනවා. එතකොට ඒ යුගයට අදාළ කාල වකවානුව ගත්තොත් මීට අවුරුදු 125,000කට පෙර යුගයේ ඉඳලා ක්‍රිස්තු පූර්ව 1800 දක්වා කාලය තමයි අපි ඒ යුගයට අයිති කාලය හැටියට කතා කරන්නේ. එතකොට ලංකාව ජනාවාස කරයි කියලා අපි විශ්වාස කරන්නේ මුල්වරට හෝමෝ සාපියන් මානවය. මේ හෝමෝ සාපියන් මානවය මීට අවුරුදු 125,000කට පෙර තමයි ලංකාවට සංක්‍රමණීය වුණා කියලා විශ්වාස කරන්නේ. එතෙන් පටන් ක්‍රිස්තු පූර්ව 1800 දක්වා ගල් මෙවලම් පාවිච්චි කරපු යුගය අපි නැවත ප්‍රාග්ඓතිහාසික යුගය කියලා කතා කරනවා. ඊළඟට අපි නැවත ඒ යුග පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වෙන ඒ අනුව අනාවරණය වෙන ඉතිහාසයටම අයිති දෙවනි යුගය අපි පූර්ව ඓතිහාසික යුගය කියලා කතා කරනවා. එතකොට මේ පූර්ව ඓතිහාසික යුගය කියලා කියන්නේ ඔය සටහනේ දැක්වෙන විදිහට අපි ඒකට මුල් යකඩ යුගය කියලත් කියනවා, පූර්ව ඓතිහාසික යකඩ යුගය කියලත් කියනවා. ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 600 දක්වා කාලේ මේ යුගයට අදාළව අපි අධ්‍යයනය කරනවා. මේ යුගයේ තියෙන විශේෂත්වය ඔය හඳුන්වා දීම තුළම තියෙනවා, මුල් යකඩ යුගය. දැන් අන්න ගල් යකඩ බවට වෙනස් වෙලා. ඒකට අර හදාගත්ත මෙවලම් යකඩ වලින් හදන්න පටන් අරගෙන තියෙනවා මේ යුගයේ වෙනකොට. හැබැයි අපිට ලිඛිත සාධක නැහැ මේ යුගයත් අධ්‍යයනය කරන්න. ඒක නිසා අපි මේ යුගයේ පූර්ව ඓතිහාසික යුගයේ හැටියට හඳුනා ගන්නවා. එතකොට ඊළඟට අපි ඒ අතරින් නැවත වතාවක් අර ඒ ගල් මෙවලම් පාවිච්චි කරපු ප්‍රාග්ඓතිහාසික යුගය ගැන කතා කරමු. මේ යුගයට අදාළව අපිට සාධක නැත්තම් සාක්ෂි හම්බ වෙන ප්‍රධාන ප්‍රදේශ දෙකක් අපි හඳුනා ගන්නවා. එකක් රත්නපුර ප්‍රදේශයේ හා ඊයවට තියෙන මැණික් පතල් සහ ඉරණමඩු සැකැස්ම. දැන් ඔබට වැටහෙනවා ඇති මැණික් පතල් කියලා තියෙනකොට මැණික් පතලක් පොළව මතුපිට තියෙන්නේ නෑ. අපි බොහෝ යට පොළව හාරලා තමයි මැණික් මතු කරගන්නේ. ඉතින් බොහෝ යට පොළව හාරනකොට බොහෝ පොළව මතුපිට මට්ටමේ ඉඳලා අඩි 90ක් විතර පහලින් අපිට හම්බ වෙනවා ප්‍රාග්ඓතිහාසික මානවයාට අයිති ගල් මෙවලම් පිළිබඳ සාක්ෂි. ඊට අමතරව වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඉරණමඩු සැකැස්ම කියලා අපි හඳුන්වන ලංකාවේ ඊසාන සහ වයඹ දිගෙන් ඉහළ කොටසත්, ඊළඟට ලංකාවේ පහළම දකුණු ප්‍රදේශවලත් අපි ප්‍රාග්ඓතිහාසික මානවයාට අදාළ සාක්ෂි හඳුනා ගන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. එතකොට මේ ප්‍රාග්ඓතිහාසික මානවයා තමන්ට ජීවත් වෙන්න සුදුසු ප්‍රදේශ තෝරා ගැනීමේදී දේශගුණික වශයෙන් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්, බෙදාවෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. එතකොට අපි ජනාවාස ව්‍යාප්ත වූ දේශගුණික කලාප 6ක් අපේ පෙළ පොතේ ඔබට පහදලා තියෙනවා. මේ විෂය නිර්දේශයටම අදාළව මුල් අවුරුදුවල මුද්‍රණය වුණු පෙළ පොතේ කලාප 8ක් දක්වලා තියෙනවා. හැබැයි නව මුද්‍රණවල කලාප 6යි දක්වලා තියෙන්නේ. ඉතින් අර සමහර විට ඉන්න පුළුවන් දිවයිනේ කොහේ හෝ ප්‍රදේශයක දරුවෙක් අර මුල්ම මුද්‍රණය පාවිච්චි කරන. ඉතින් ඒ දරුවටත් ඒව ලිව්වයි කියලා කිසිම වැරැද්දක් නැහැ. ඔබගෙන් විභාග ප්‍රශ්නයක් අහලා තිබුණොත් කෙසේ නමුත් ඒ මුද්‍රණ දෙකේම තියෙන පිළිතුරු නිවැරදි හැටියට බාර ගන්නවා. එතකොට ජනාවාස ව්‍යාප්ත වූ දේශගුණික කලාප කියනකොට අපි අර නව මුද්‍රණයට අනුව කතා කරමු. ශුෂ්ක කලාපය, තෙත් කලාපය, අර්ධ ශුෂ්ක කලාපය, පහත රට වියලි කලාපය, පහත රට අතරමැදි වියලි කලාපය සහ කඳු රට වියලි අතරමැදි කලාපය කියලා කලාප හය අපි බෙදා ගන්නවා. ඉතින් සමහර විට ඔබේ විභාග ප්‍රශ්නයක් අහන්න පුළුවන් ওই කලාප තුනක් නම් කරන්න නැත්නම් හතරක් නම් කරන්න එහෙම කියලා. ඔබට මතක තබා ගැනීම අපහසුතාවයක් නැතිනේ. ඒකට ඔතන තියෙනව නේද ඔය පුතේ තනි වචනේ කලාප දෙක, ශුෂ්ක සහ තෙත්. ඔන්න දෙකක් මතකයි. ඊට පස්සේ අර ශුෂ්කත් එක්කම ගැලපිලා යන අර්ධ ශුෂ්ක. ඊළඟට පහත රට වියලි. ඒවා ඊළඟට පහත රට අතරමැදි වියලි. අර අතරමැදට අතරමැදි කෑල්ල ඇවිල්ලා. කලින් කිව්වේ පහත රට වියලි. ඒ අතරමැදට අතරමැදි කෑල්ල ඇවිල්ලා. ඊළඟ කලාපෙට යනවා. ඒ වගේ ඔබ ක්‍රමයක් හදාගන්න ඔබට මේක පහසුවෙන් මතක තබා ගත හැකි. ඔබ වගේම අපිත් මේවා මතක තියාගන්න එහෙම
තමයි. එතකොට එවැනි ක්‍රම පාවිච්චි කරන්න. ඊළඟට අපි කතා කරමු ජනාවාස ඇති කර ගැනීමේදී සැලකිලිමත් වුණු කරුණු මොනවද කියලා. ඉතින් මානවයා ජීවත් වෙනකොට තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. එහෙම සැලකිලිමත් වීමේදී ඔවුන් සැලකිලිමත් වෙලා තියෙන්නේ කුමන ආකාරයේ කරුණු සම්බන්ධවද කියලා. ඒකට අපි කිව්වා ප්‍රාග්ඓතිහාසික මානවයා වැඩි වශයෙන් පාවිච්චි කරලා තියෙන ගල් මෙවලම්. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවන රටාව බොහොම ප්‍රාථමික ලක්ෂණ සහිතව තමයි පවතින්නේ. එතකොට ඔවුන්ගේ අවශ්‍යතාවත් එතකොට ප්‍රාථමිකයි. බොහොම සුළු අවශ්‍යතා. ජීවත් වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල්. ඔතේ ඒ ගැන කතා කරනකොට ස්වභාවික සම්පත් බහුල ප්‍රදේශ ජීවත් වීම සඳහා ඔවුන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙලා තියෙනවා. ඔතේ ඒ කියන්නේ ඔවුන්ට ආහාර අවශ්‍යතාවය. ආහාර අවශ්‍යතාවයට අවශ්‍ය ස්වභාවික සම්පත් තියෙනවා නම් මේ ප්‍රදේශවල ඔවුන් ජනාවාස හදාගෙන තියෙනවා. ඊට අමතරව ජලය පහසුවෙන් අපිට ආහාර නැතුව නම් දින හතක් විතර ජීවත් වෙන්න පුළුවන් කියනවනේ. හැබැයි අපිට ජලය නැතුව එහෙම ඉන්න අමාරුයි. ඒ නිසා ජලය පහසුවෙන් සපයාගත හැකි ප්‍රදේශ සම්බන්ධිනුත් ඔවුන් සැලකිලිමත් වෙලා තියෙනවා. ඊට අමතරව ආහාර සපයා ගැනීම සඳහා ඒ අයට අවශ්‍ය වෙච්ච මෙවලම් සකස් කරගන්න ඕමන පාෂාණ වර්ග බහුල ප්‍රදේශ. ඒකට එහෙම මෙවලම් සකස් කර ගැනීමේදී ඔවුන් කහඳ පාෂාණ නැත්තම් කහඳගල් තිරුවානාගල් අපි ඊළඟ රූපරාමයේ බලමු. කහඳගල් තිරුවානාගල් කළුගල් වගේ පාෂාණ වර්ග පාවිච්චි කරලා තිනවා. මෙවැනි පාෂාණ බහුල ප්‍රදේශත් ඔවුන් තෝරා බේරාගෙන තිනවා තමන්ගේ ජනාවාස සකස් කර ගැනීම සඳහා. ඊළඟට අපි මේ එසේ දැන් තෝරා ගන්න ප්‍රදේශවල කොහොමද වාසස්ථාන සකස් කරගත්තේ කියලා කතා කරමු. වාසස්ථාන සකස් කර ගැනීමේදී ලංකාවේ ඔබ අපි හැමෝම අත්දකින්න ඕනේ කාලයකට වියලි දේශගුණ තියෙනවා, කාලයකට වර්ෂා කාලයන් තියෙනවා. එහෙදත් එහෙම තමයි. අදට වඩා සමහරට වැස්ස වැඩි යති නේද? එතකොට අපි ඒ වෙනස්කම් අදට දේශගුණික වෙනස්කම් අපි අත්දකින්න ඕනේ. එතකොට වියලි කාලවලදී ඔවුන් එලි මහන් කඳවුරු වල තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔය ඔබට තිරේ දිස්සෙනවා වගේ බොහොම විවෘත එලි මහන් ස්ථාන වල තමයි ඔවුන් කඳවුරු බඳගෙන ජීවත් වෙලා තියෙනවා. ඊළඟට වර්ෂා කාලවලදී ඔවැනි තැනක ඔවුන්ට ඉන්න අපහසුයි. කුඩා දරුවෝ තියාගෙන වයසක අය තියාගෙන ඉන්න අපහසුයි. එහෙම වුණාම ඒ අය ඔබට ওই තිරේ දිස්සෙන ආකාරයේ ගල් ගුහා පාවිච්චි කරලා තියෙනවා ජීවත් වීමට, ජීවිතේ පවත්වා ගැනීම සඳහා. අපිට පුළුවන් ද ප්‍රාග්ඓතිහාසික යුගයේ භාවිත කරපු එළි මහන් වාසස්ථාන කිහිපයක් අපේ දරුවන්ට පෙන්වන්න? ඔව්, ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වීම සඳහා වාසස්ථාන තෝරා ගැනීමේදී මම ඔබට පෙර කිව්වා වියලි කාලයේදී එළි මහන් කඳවුරු සහ වර්ෂා කාලයේදී ගල් ගුහා පාවිච්චි කරා කියලා. එළි මහන් කඳවුරු ගැන කතා කරනකොට අර අපි කලින් කතා කරපු දේශගුණික කලාප අනුව අපි නැවත කතා කරනවා කොහොමද එලි මහන් වාසස්ථාන ව්‍යාප්ත වෙලා තිබුණේ කොයි වගේ ප්‍රදේශවලද කියලා. එතකොට වෙරළාශ්‍රිත එලි මහන් වාසස්ථාන ගැන කතා කරනකොට මිනිහාගල් කන්ද, බූන්දල, පතිරාජවෙල කියන ස්ථානවලින් අපිට හම්බ වෙනවා ප්‍රාග්ඓතිහාසික මානවයා ජීවත් වුණු එලි මහන් වාසස්ථාන පවත්වාගෙන ගිය ප්‍රදේශ හැටියට සාක්ෂි සාධක. ඔබ ඔය දකින්නේ අර මම කලින් කිව්ව වෙරළාශ්‍රිතව තියෙන එලිමහන් වාසස්ථාන හඳුනාගත්ත මිනිහා ගල්කන්ද ප්‍රදේශය. ඊළඟට තෙත් කලාපයේ මේ විදිහට එලිමහන් වාසස්ථාන තිබිලා තියෙනවා. එහෙම තිබුණ බවට හඳුනාගත්ත එක් ස්ථානයක් අපි ඉගෙන ගන්නවා බෙල්ලම්බැඳි පැලැස්ස. බෙල්ලම්බැඳි පැලැස්ස තමයි අපි ඉගෙන ගන්න එකම ස්ථානය තෙත් කලාපයේ එලිමහන් වාසස්ථානයක් හැටියට. ඊටත් අමතරව කඳුකර එලිමහන් දඩයම් ස්ථාන. ඔන්න ඒගොල්ල දඩයම් කරපු බවටත් අපිට උතනදී යම්කිසි තොරතුරක් අවබෝධ කරගන්න පුළුවන්. කඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන. එම ස්ථාන දෙකක් හඳුනගෙන තියෙනවා බණ්ඩාර වෙල සහ හෝටන් තැන්න කියන ප්‍රදේශ ආශ්‍රිතව. ඊට පස්සේ අපි මේ කතා කරේ දැන් එලිමහන් වාසස්ථාන ගැනනේ. අපි කියවනේ වර්ෂා කාලයේදී ගල් ගුහාවලත් ජීවත් වුණා කියලා. ගල්ගුහා වාසස්ථාන හැටියට පහතරට තෙත් කලාපීය ලෙන් කිහිපයක් හඳුනාගෙන තියෙනවා. පාහියන්ගල, බටදොඹලෙන, කිතුල්ගල, බෙලිලෙන
ආදී වශයෙන් ඔබට රූප රාමු වශයෙන්ුත් ඔය කියන ස්ථාන තුන දැන් දැක ගන්න පුළුවන් වෙයි. තෙත් පහත රට තෙත් කලාපීය ලෙන් මේවා. ඔබට පාහින්ගල බටදොඹලෙන සහ කුරුවිට බටදොඹලෙන සහ පිතුල්ගල බෙලිලෙන කියන ලෙන් තුන. ඊට අමතරව දැන් අපි කිව්වෙ තෙත් කලාපේනේ. පහතරට වියලි කලාපෙත් මෙහෙම ලෙන් තිබිලා තියෙනවා. එහෙම ලෙන් වාසස්ථාන දෙකක් හඳුනාගෙන තිනවා. ඒ දෙකම තියෙන්නේ සීගිරියේ. සීගිරියේ පොතාන සහ අලිගල කියන ලෙන් දෙක පහතරට වියලි කලාපයේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වෙච්ච ගල් ගුහා වාසස්ථාන. ඔව් දැන් ප්‍රාග් ඓතිහාසික මානවයාගේ වාසස්ථාන පිළිබඳව කතා කරා. අපිට පුළුවන් ද ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජීවන රටාව, ජීවන සැකැස්ම පිළිබඳව යම් කිසි අවබෝධයක් අපේ ළමයින්ට ලබා දෙන්නට? ඔව්. ජීවන රටාව ගැන කියනකොට පුතේ දැන් අපේ ජීවත් වෙච්ච විදිහනේ. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වුණු විදිහ. දැන් ඒ ආශ්‍රිතව අපි එක කරුණක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඔබට ඒ ජීවන රටාවේ ලක්ෂණ දෙකක් හෝ තුනක් දක්වලා පහදන්න කිව්වොත් ඔන්න ඔබට දැන් අපි එක කරුණක් බොහොම සවිස්තරව ඉගෙන ගත්තා. ඒ තමයි ජීවත් වූ ස්ථානය. ඔවුන් ජීවත් වීම සඳහා ස්ථාන තෝරාගත් ආකාරය සහ ස්ථානය. වියලි කාලවලදී එලිමහන් කඳවුරුත්, වර්ෂා කාලවලදී ස්වභාවික ගල් ගුහාත් වාසස්ථාන සඳහා පාවිච්චි කිරීම. ඔන්න එක ලක්ෂණයක් ඒක. ඔබට ඔය කරුණ ලියන්න පුළුවන් එක ලක්ෂණයක් හැටියට ජීවන රටාවේ. ඊළඟට අපිට ඔවුන් භාවිතා කළ ආහාර කොයි වගේද? ආහාර රටා, ආහාර සපයා ගත්තේ කොහොමද? ආහාර හැටියට ගත්තේ මොනවද කියලා කතා කරන්න පුළුවන්. එතකොට ආහාර සපයා ගැනීම ගැන කතා කරනකොට ඔවුන් ක්‍රම දෙකකට ආහාර සපයාගෙන තියෙනවා. එකක් තමයි තැන තැන ඇවිදලා ආහාරයට ගන්න සුදුසු ස්වභාවික දේවල්. ඒ කියන්නේ වනපලා, වන ද්‍රව්‍ය එක් රැස් කරගෙන තියෙනවා. එතකොට දිනකට කිලෝමීටර් 7ක් විතර මේ ඒ යුගයේ මානවයා ඇවිදලා ඊට අවශ්‍ය ස්වභාවික ද්‍රව්‍ය එහෙම ආහාරය සඳහා රැස් කරගත්ත කියලා හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රධානම ආහාර සපයා ගැනීම ක්‍රමය තමයි දඩයම. එතකොට දඩයම් කිරීම සතුන් දඩයම් කරගෙන මාංශ ආහාර අවශ්‍යතාවය සපුරාගෙන තියෙනවා. එතකොට ඔබ ජීවන රටාවේ ලක්ෂණයක් හැටියට ලියනවා නම් ඕක ලියන්න ඕනේ එක කරුණක් හැටියට. ඒ කියන්නේ ආහාර සපයා ගැනීමේදී තැන තැන ඇවිදිමින් වනපලා වන ද්‍රව්‍ය රැස් කර ගැනීම හා දඩයම් කිරීම මගින් එක කරුණක් හැටියට ලියන්න ප්‍රවේසම් වෙන්න. කරුණු දෙකක් හැටියට ලිව්වොත් ලකුණු ලැබෙන්නේ බොහෝ වෙලාවට කොටසයි. අපි මේට විභාග ඉතිහාසයේ ලකුණු ලබා දීලා තියෙන හැටි ගැන සලකල බැලුවොතින්. ඒ නිසා ඔබ එක කරුණක් හැටියට ලියන්න ප්‍රවේසම් වෙන්න මේ කරුණ. හැබැයි ඔබෙන් ඇහුවොත් ආහාර රටාවේ ලක්ෂණ කියලා ඔබට ඔබ කරුණු දෙකක් හැටියට ලියන්න පුළුවන්. මොකද ආහාර රටාවේ ලක්ෂණ සීමා සහිතයිනේ අපිට කතා කරන්න පුළුවන්. එතකොට කරුණු දෙකක් හැටියට ලියන්න. ඉතින් අපි බලමු ඔවුන් මොනවද ආහාර හැටියට අරගෙන තියෙන්නේ කියලා. ආහාර හැටියට ඔවුන් සත්ව ආහාර සහ ශාකාහාර කියන දෙකම ගත්ත බවට අපි දැන් කලින් කතා කළා. ඒක ඔවුන් ගත්ත සත්ව ආහාර තමයි ගොළු බෙල්ලන්, ඊළඟට වල් ඌරන්, වලහා, මිරිදිය මචුන්, ගෝනුන්, කුළුමි හරකා, තිත්මුවා, පිඹුරා, ගොඩාක් සතුන් ඉන්නවා. එතකොට මේ මිරිදියේ හිටිය මත්සේනුත් ආහාරයට අරගෙන තියෙනවා. ඔබට මාංශමය ආහාර සඳහා ඔවුන් නිවැරදි සතුන් පාවිච්චි කරනකොට අතරේ ශාකමය ආහාර, ඒ කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය පෘෂ්ඨමය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කිතුල් ඇට, දෝතුළු ඇට මද, කටුවල, ගෝනල, කැලෑ කෙසෙල් වගේ දේවල් ආහාරයට අරගෙන තිනවා. ඊට අමතරව වල් දෙල්, ඒ වගේ ආහාර. ඔබ රූපරාමයේ දකිනවා ඔබට පෙළ පොතේ ওই රූප දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබ ওই රූපත් එක්ක මතක තියාගන්න අපිට ඒක හරි පහසුයි මතකයේ පවත්වා ගැනීම සඳහා. ඊට අමතරව ඔවුන්ගේ ආහාර රටාවේ ලක්ෂණයක් තමයි ඔවුන් ආහාර පිළිසීමට ලක් කරලා තියෙනවා. පුළුස් ආහාරයට අරගෙන තියෙනවා ආහාර. ඊටත් අමතරව ආහාර සඳහා ලුණු පාවිච්චි කරලා තියෙනවා. අපිට කිතුල්ගල බිලිලෙනින් හම්බ වෙන සාක්ෂිවල අනුව ඒ බව තහවුරු කරගෙන තියෙන. ඒ කියන්නේ රට අභ්‍යන්තරයේ හිටිය ප්‍රාග්මානමයා පවා ලුණු පාවිච්චි කරපු බවට. ඊළඟට අපි කතා කරමු ඒක ජීවන රටාවේ ලක්ෂණයක් හැටියටත් අපි දැනට කතා කරමින් ඉන්නේ ජීවන රටාවේ ලක්ෂණනේ. ඒ හැටියටත් ලියන්න පුළුවන්. ඒ වගේම ඔබෙන් තාක්ෂණය කියලා වෙනම ඇහුවොත් ඒ අනුවත් ඔබ ලිවිය යුතුයි. අපි බලමු ප්‍රාග් ඓතිහාසික මානවයා කොහොමද
තාක්ෂණය ඒ අයගේ පාවිච්චි කරපු තාක්ෂණය කොයි වගේද කියලා. මම කලින් ඔබට කිව්වා ඔවුන් පිළිබඳ සාක්ෂි හමු වෙන්නේ අපිට රත්නපුරේ මැණික් පතල් සහ ඉරණමඩු සැකැස්ම ආශ්‍රිතව කියලා. ඒකට ඊට අමතරව රට අභ්‍යන්තරයේ වෙනත් ස්ථානවලනුත් අපිට හම්බ වෙනවා. ප්‍රධාන වශයෙන් හම්බ වෙන ප්‍රදේශ දෙකනේ. ওই ප්‍රදේශවලින් අපිට හම්බ වුණු ඔවුන් භාවිතා කළපු ගල් මෙම කරන ලද ගල් මෙමලම් තුලින් අපි ඔවුන්ගේ තාක්ෂණය පිළිබඳ අදහසක් ලබා ගන්නවා. එතකොට ඒ සඳහා කතා ඒ පිළිබඳ කතා කරනකොට අපිට ඔවුන්ගේ තාක්ෂණය පිළිබඳව හඳුනා ගන්න පුළුවන් සාධක තමයි ඔවුන් පාවිච්චි කරලා තියෙනවා ජාමිතික ගල් මෙවලම්. කියන්නේ ඔබට ඉදිරි රූප රාමුවකදී දැක ගන්නට පුළුවන් වේවි ජ්‍යාමිතික ගල් මෙවලම් මධ්‍ය ශිලා යුගයට අයිති ජ්‍යාමිතික ගල් මෙවලම් ඔබේ පෙළ පොතෙත් ඒ රූප රාමුවේ රූපය දැක්වෙනවා. එතකොට මේ ජ්‍යාමිතික ගල් මෙවලම් ගලේ දෙපසම එක විදිහේ හැඩයක් අරගන්න හැඩ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඔබ ඔය දකින්නේ ජ්‍යාමිතික ගල් මෙවලමක පින්තූරයක් මධ්‍ය ශිලා යුගයට අයිති ප්‍රාග්මානවයා පාවිච්චි කරපු. එතකොට මෙන්න මේ විදිහේ ජ්‍යාමිතික ගල් මෙවලම්. ඒ කියන්නේ හැඩ ගැස්සීම ගලක් හැඩ ගැසවන්න ඕන දැනගෙන ඉඳලා තියෙනවා. ඊළඟට ජ්‍යාමිතික නම් වූ ශුද්‍ර ගල් මෙවලම්. මේ ශුද්‍ර ගල් මෙවලම් කියනකොට දුවේ පුතේ ඔබ හිතන්න එපා මේ ගල් මෙවලම් හරි විශාලයි කියලා. සෙන්ටිමීටර 4යි 4.5යි 6යි උඩරිම දිග. එතකොට ඔබට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් එවැනි පුංචි ගලකින් කොහොමද සතෙක් මරාගන්නේ කියලා. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරලා තියෙනවා සත්තු මරා ගැනීම සඳහා දැවදඬු පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව මේ දැවදණ්ඩක් ওই ගල්වල අතරේ දැවදණ්ඩක් අතරේ ගල රඳවල වැල්පටවල් වලින් බැඳගෙන එහෙම තමයි ඔවුන් මේ ගල් මෙවලම් පාවිච්චි කරලා තියෙන්නේ. ওই විවිධ හැඩයේ ගල් මෙවලම් ඔබ දැනුත් තිරේ දකිනවා. ඊටත් අමතරව කළු ගල් වලින් තනපු මිටි ඇඹරුම් ගල් ඒ වගේ දේවලු ගල් මෙවලම් හැටියට පාවිච්චි කරලා තියෙනවා. ඒකට මේ ගල් මෙවලම් වලින් ඕන් කරගත්ත දේවල් දැන් අපි දැනට දන්නවා සතුන් දඩියම් කරා කියලා. ඊට අමතරව කැපීම් සීහීම් තැලීම් හැරීම් වගේ අවශ්‍යතාවලට ඔවුන් ගල් මෙවලම් පාවිච්චි කරලා තියෙනවා. ඊට අපි බලමු ඔවුන්ගේ තාක්ෂණය ගැන කතා කරනකොට අපිට තවත් තියෙනවා ඔවුන්ගේ තාක්ෂණය ගැන අදහසක් ගන්න පුළුවන් තැන. පබ්ලෝ සකස් කිරීම. ඔබට ඊළඟ රූප රාමුවකින් දකින්න ලැබේවි සතෙකුගේ අස්ති කැබැල්ලකින් හදාගත්ත පබලුවක් තමයි ඔබ ඔය දකින්නේ. බලන දුවේ පුතේ ඒ පබලුව මැද තියෙන සිදුර බොහොම සුමට විදිහට කිසි කඩතොලුවක් නැති විදිහට ඒ සිදුර හදාගෙන තියෙනවා. කියන්නේ ඔවුන්ගේ තාක්ෂණය ඔබ උත්සාහ කරලා බලන්න වෙන වැඩක් ඔබට කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔබට තේරෙයි ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයක් තියෙන බව. එතකොට ඒ තාක්ෂණයේ ප්‍රාග්මානීය ඉතා හොඳින් දැනගෙන ඉඳලා තියෙනවා. ඊට අපි ඔවුන්ගේ ශරීර ස්වභාවය ගැන කතා කරමු. පිරිමි කෙනෙක් ගත්තහම උපරිම උස සෙන්ටිමීටර 174කුත් ගැහැණු කෙනෙක් 166ක් විතර වෙනවා කියලා කියනවා. මොළයේ විශාලත්වය ගත්තොත් ඝන සෙන්ටිමීටර 1600ක් විතර පිරිමි කෙනෙක්ගේ වෙනකොට ගැහැණු කෙනෙක්ගේ 920ක් විතර වෙන්නේ. ඒ යුගයේ වෙනකොට මොළයේ විශාලත්වය අඩු වෙන්න මොළේ පාවිච්චි කිරීමේ හැකියාව ධාරිතාවය වැඩි. එතකොට ඒ කාලේ වෙනකොට ගැහැණු කෙනාගේ මොළේ ධාරිතාවය පිරිමි කෙනාට වඩා අඩුයි. ඒ කියන්නේ ඔවුන් දෛනිකව කරන වැඩ ප්‍රමාණයට වඩා අඩු වැඩ ප්‍රමාණයක් තමයි අනිවාර්යයෙන්ම පිරිමි අය කරන්නට ඇත්තේ එදා ඉඳලාම. එතකොට ඊට අමතරව අපි පළල් නිකට සහ නාසය මේ දෙගොල්ලන්ගේම පොදු ලක්ෂණයක් හැටියට ශරීර ලක්ෂණ හැටියට කතා කරනවා. ඊටත් අමතරව ඔවුන්ගේ ආයු කාලේ අවුරුදු 35 40 අතර හැටියට තමයි කතා කරන්නේ. ඔව් දැන් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ සංස්කෘතිය පිළිබඳව අපි කතා කරද්දී සංස්කෘතියයි අභිචාර විදි පිළිබඳව යම්කිසි හැදෑරීමක් කිරීම තුළින් ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳව යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා ගැනීමට වඩාත් පහසු වෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් යොමු වෙමු ඔවුන්ගේ අභිචාර විදි. ඔව් දුවේ පුතේ අපි කියවනේ අපිට මේ යුගය ගැන හදාරන සාහිත්‍යමය මූලාශ්‍ර නැහැ කියලා. එතකොට ඉතින් අපිට ලැබෙන සීමිත පුරාවිද්‍යාත්මක සාධක වලින් තමයි අපි මේ යුගය ගැන මෙහෙම තියෙන්නේ නැති කියලා උපකල්පනය කරන්නේ. එතකොට ඒ අයගේ සංස්කෘතික ලක්ෂණ ගැන කතා කරනකොට අභිචාර විදි අපිට හරිම වැදගත්. අපි අභිචාර විදි ගැන කතා කරනකොට කතා කරන්නේ සුසාන ක්‍රමත් එක්ක. මොකද අපිට එහෙම කතා කරන්න පුළුවන් මේ සාක්ෂි සීමා සහිත නිසා. එතකොට එහෙම සුසාන ක්‍රම ගැන කතා කරනකොට මිනිස් හිස් කබල
මියගිය පුද්ගලයාගේ හිස්කබල දෙකට බෙදෙන ලෙස සිදුරු විදලා එක පැත්තක ගුරු ගල්ලා ලේප කරලා අපිට හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕන් එක ශාන්ති කර්මයක් හැටියට කරන්නට ඇති. ඒ නිසා අපි අභිචාර විද්‍යාව කැඩිට ඒ ගැන කතා කරනවා. බදුල්ල රාවණ ඇල්ල ගල් ගුහාවෙන් තමයි මේ සාක්ෂිය අපිට හම්බ වෙලා තියෙන්නේ. ඊළඟට මල සිරුරු කෙනෙක් මිය ගියාම සිරුර වලලන මාංශ කොටස් දිය වෙන්නට හැරලා නැවත ඇට කටු ටික ගොඩ අරගෙන ඒ ඇට සැකිල්ලේ රතු පැහැති ගුරුගල් ආලේප කරලා නැවත වලලලා. බොහෝ වෙලාවට තමන් ජීවත් වුණු ගල් ගුහාව ඇතුළෙමයි වලලලා තියෙන්නේ. එහෙම උදාහරණයක් අපිට හම්බ වෙනවා පාහියන්ගල ගල් ගුහාවෙන්. ඊළඟට ඔබ ඊළඟ පින්තූරයේ දකීවි මිය ගියාම පුද්ගලිකව නමා වකුටු කරලා වල දාලා තියෙනවා. එතකොට එහෙම අපිට හම්බ වෙනවා කුරුවිට බට දොඹලින සහ සීගිරිය පොතාන කියන ස්ථානවලින් ඒ සම්බන්ධ සාක්ෂි හම්බ වෙනවා. ඔබ පැහැදිලිව දකිනවා ওই නමා වකුට කරපු සිරුරක් මේ ඇට සැකිල්ලක පින්තූරයේ. ඔයදෝ පුතේ, දැන් අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ පිළිබඳව කතා කරා. අපි ඊළඟ සංස්කෘතික අවධිය, ඒ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳවත් කතා කරමු. ඔව්, මම කලින් කිව්වා මේ පූර්ව ඓතිහාසික යුගයත් ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙනස් වෙන්නේ ඔවුන් පාවිච්චි කරපු මෙවලම් සකස් කරගන්න මාධ්‍ය වෙනස් වුණු නිසා. ඒ නිසා තමයි මේ පූර්ව ඓතිහාසික යුගයට මුල් යකඩ යුගය කියලා කියන්නේ. එතකොට ගල් මෙවලම් සකස් කරගන්න ගල් පාවිච්චි කරන එක ටිකක් ඉදිරියට ගිහිල්ලා ලෝහ පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ගුරුතුමිය, දැන් මේ පූර්ව ඓතිහාසික යුගයේත් අපේ දරුවන්ගේ නැවතත් මතකය ස්ථිර කිරීම සඳහා මම මේ කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේත් කිසිදු ලිඛිත සාක්ෂියක් නැහැ. ඔව්, දැනට අපිට හම්බ වෙලා නැහැ. එතකොට අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ බෙදුණු ප්‍රධාන නැවත බෙදුණු ප්‍රධාන සංස්කෘතික යුග දෙකෙන් දෙවැනි යුගයේ හැටියට අපි කතා කරන්නේ මේ යකඩ පාවිච්චි කරන්න පටන් ගත්ත පූර්ව ඓතිහාසික යුගය. එතකොට අපේ ඔබෙන් ඇහුවොත් විභාග ප්‍රශ්නය පූර්ව ඓතිහාසික යුගය යන්න හඳුන්වන්න කියලා. ඔබට ඒ පිළිබඳ හඳුන්වන්න දෙයක් ඔබ දැනගෙන ඉන්න ඕනේ. එතකොට පූර්ව ඓතිහාසික යුගය කියන එක හැඳින්වීමේදී අපි කතා කරනවා ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඒ කියන්නේ ගල් මෙවලම් පාවිච්චි කරන්න කරපු යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත්. ඓතිහාසික යුගය කියලා කියන්නේ දුවේ පුතේ සාහිත්‍ය මූලාශ්‍ර තියෙනවා අපිට මේ යුගය ගැන අධ්‍යයනය කරන්න. එතකොට මෙන්න මේ යුග දෙක අතර, ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර තිබුණු කාලය තමයි පූර්ව ඓතිහාසික යුගය. මේක අර නොදියුණු තැනක ඉඳලා දියුණු තැනකට පත් වෙන්න ගත වෙච්ච සංක්‍රාන්තික කාලයක්. මේ කාලයේ පිළිබඳව තමයි අපි පූර්ව ඓතිහාසික යුගය කියලා කතා කරන්නේ. ඔව්, දැන් මේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳව අපිට සාධක හම් වෙන්නේ මොන ප්‍රදේශවලින්? අපි කාලේ වශයෙන් ගත්තොත් ක්‍රිස්තු පූර්ව 2400 ඉඳලා ක්‍රිස්තු පූර්ව 600 දක්වා මේ කාලයේ අපි කතා කරන්නේ. ඒකට ඒ පිළිබඳ සාධක හම්බ වෙනවා සබරගම පළාතේ ඊසාන දිග ප්‍රදේශයෙන් සහ ඌව පළාතේ නිරිත දිග ප්‍රදේශයෙන්. ඒකට මෙන්න මේ කියන ප්‍රදේශවලින් තමයි අපිට මේ යුගයේ පිළිබඳ හැදෑරිය හැකි සාධක හම්බ වෙන්නේ. ඒකට මේ යුගයේ බිහිවීම සඳහා හේතු හැටියට හඳුනා ගන්නවා දේශගුණික විපර්යාස සහ ජනගහනය ඉහළ යාම. එතකොට අර මම කිව්වා වගේ අවශ්‍යතා ඉහළ යනවා. එතකොට ඔවුන්ට තියෙන සම්පත් සීමිත වෙනකොට තව දේවල් හොයාගන්න පටන් ගන්නවා. අලුත් දේවල්, ඒ සම්පත් කොහොමද වැඩි කරගන්නේ කියලා කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට උන අපේ සංස්කෘතිය වෙනස් වෙනවා අලුත් දේවල් හොයාගන්න එකත් එක්ක. දැන් අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ මූලික ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කරා. පූර්ව ඓතිහාසික යුගයේ කොහොමද අපි හඳුනාගන්නේ මොනවද මූලික ලක්ෂණ? ඔව්, මූලික ලක්ෂණ හැටියට කතා කරනකොට අපි ලක්ෂණ පහක් පෙළ පොතේ ඉගෙන ගන්නවා. එතකොට මේ ලක්ෂණ පහ ගැන අපි කතා කරනකොට ස්ථිර ජනාවාස ඉදි කරන්න පටන් ගන්නවා මේ යුගයේ වෙනකොට. ඔන්න අර තනින් තන ඇවිදමින් ජීවත් වෙච්ච ජීවිතය වෙනස් කරලා ස්ථිර ජනාවාස හදා ගන්න පටන් ගන්න තියෙනවා. අපිට ඒකට උදාහරණයක් හම්බ වෙනවා රත්නපුරේ කොළඹ ගියාර උඩ රංච මඩම නේවාසික ස්ථානයේ තමයි අපි පිළිබඳව උදාහරණයක් හැටියට කතා කරන්නේ. ඊළඟට යකඩ උපකරණ භාවිතය. නැවත අපි ලක්ෂණ වලට ගියොත් යකඩ උපකරණ භාවිතය ආරම්භ කරනවා. ක්‍රමවත් සුසාන චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තය ආරම්භීම, පිලිසුම් මැටි වළම් භාවිතය කියන ලක්ෂණ තමයි මේ පූර්ව ඓතිහාසික යුගයේ මූලික ලක්ෂණ හැටියට අපි කතා කරන්නේ. එතකොට ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පූර්ව ඓතිහාසික යුගය වෙනස් වන්නේ ඇයි කියලා ඇහුවොත් අපි ලියන්නේ ওই ලක්ෂණ පහ
තමයි. හරි ජනාවාසවල ස්වභාවය දැන් අපි කිව්වනේ ස්ත්‍රී ජනාවාස හදාගත්ත කියලා. අපිට එකම උදාහරණයක් අපි දැනට හොයාගෙන තහවුරු කරගෙන තියෙන රත්නපුරේ කොළඹ ගියාර උඩ රංචා මඩමේ හම්බවෙච්ච නිවාසික ස්ථානයේ ඒ නිවස මෙන්න මෙහෙම තියෙන්නේ නැති කියලා උපකල්පනය කරලා අඳින ලද සිතුවමක් පෙළපොතේ දැක්වෙනවා. ඒ සිතුවම තමයි ඔබ ඔය දකින්නේ. මේ නිවස ක්‍රිස්තු පූර්ව 1129 ට අයිති නිවසක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ දුවේ පුතේ මීට අවුරුදු 1129ක් 30ක් ඒ වගේ කාලයකට පෙර. එතකොට මේ නිවසේ ලක්ෂණ ගැන කතා කරවොතින් ආයත චතුරස්‍රාකාර හැඩයේ නිවසක් හැටියට හඳුනාගෙන තියෙන්නේ. ඔබ මීට පෙර දැක්කේ එහි බිම් සැලැස්ම තිබුණු විදිහ කොහොමද කියලා. එතකොට ඉදිරිපස සහ පිටුපස වෙන් කරලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ නිවසේ ඉදිරිපසක් සහ පිටුපසක් තිබිලා තියෙනවා. එතකොට ඒ ඉදිරිපස පිටුපස වෙන් කිරීම සඳහා උළුවස්සකින් ඇතුල්වීමට අවස්ථාව සලසලා දීපු බවට අපි අර බිම් සැලැස්මත් එක්ක පෙළපොතේ පහදගෙන තියෙනවා. ළඟට බිත්ති සකස් කරන්නට ඇත්තේ වරිච්ච මැටියෙන් බවත් වහල ඉලුක් හෝ එවැනි ද්‍රව්‍යකින් සෙවිලි කරලා තියෙන්නේ නැති කියලත් විශ්වාස කරනවා. එතකොට අර ඉදිරිපස පිටුපස වෙන් කරනවා කියලා කියන්නේම පුද්ගලිකත්වය කියන එක ගැන මේ වෙනකොට අපේ සමාජයේ මිනිසුන්ට අවබෝධයක් තිබිලා තියෙනවා. හැමෝම එක ගොඩේ ඉන්නේ නැතු අර පුද්ගලික භාවය ආරක්ෂා කර ගැනීම කියන කාරණිය සම්බන්ධයෙන්. දැන් අපි පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳවයි අපි මේ කතා කරමින් සිටින්නේ. අපිට පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ ජීවන ලක්ෂණ සහ යොදාගත් තාක්ෂණයේ පිළිබඳව යම් කිසි ආකාරයක අදහසක් ලබා ගන්න පුළුවන්. ඔව්, අපි ඉස්සෙල්ලා ජීවන ලක්ෂණ ගැන කතා කරමු. මේ යුගයේ මම කිව්ව ප්‍රධාන ලක්ෂණයක් මැටි භාණ්ඩ නිෂ්පාදනය පිලිස්සු මැටි භාණ්ඩ නිෂ්පාදනය කරා කියලා. කොට මැටි භාණ්ඩ සකස් කර ගැනීම සඳහා සරල උපකරණයක් වුණු සකපෝරුව පාවිච්චි කරලා තියෙනවා. එතකොට මැටි බඳුන් සකස් කරගන්න සකපෝරුව පාවිච්චි කිරීම ඒවැයි දීර්ඝ පැවැත්ම සඳහා දීර්ඝකාලීනව පවත්වා ගැනීම සඳහා ඒ මැටි බඳුන පුළුස්සා ගැනීමට වර්ණ ගැන්වීමට මේ සියල්ලම ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා. යකඩ භාවිතය ගැන කතා කරනකොට උපකරණ මේවලම් සකස් කරගන්නට යකඩ පාවිච්චි කරලා තියෙනවා. ඒකට රත්නපුරේ බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් ඊළඟට සීගිරියේ දෙහිගහල කන්ද ප්‍රදේශයෙන් අපිට ඒ ආකාරයට යකඩ මේවලම් සකස් කරගන්න පාවිච්චි කරපු යකඩ උඳුන් හම්බ වෙලා තියෙනවා. ඔබ 10 ශ්‍රේණියේ 5 පාඩම තුල මේ ඒ පිළිබඳ දීර්ඝ විස්තර ඉගෙන ගන්නවා. ඒ නිසා මම මෙතන ඉගෙන වැඩි කතා කරන්නේ නැහැ. මෙතන ආහාර භාවිතය ගැන කතා කරනකොට ඔවුන් අර සම්පූර්ණයෙන්ම දැන් එක තැනක ජීවත් වෙන්න පටන් ගත්තාම කෘෂිකර්මාන්තය ඇති වෙන එක ආහාර සුරක්ෂිතභාවය අවශ්‍යයි. ඒ නිසාම ඔවුන් කෘෂිකර්මාන්තයට යොමු වෙලා තියෙන බව අපි තහවුරු කරගෙන තියෙනවා. එතකොට ඔවුන් ආහාර පැත්තෙන් ආහාර සපයා ගැනීම සම්බන්ධව යම්කිසි සුරක්ෂිත බවක් පෙරට වඩා තිබිලා තියෙනවා. රූපලාවන්‍ය කටයුතු ගැන කතා කරනකොට අර අපි කලින් කතා කරපු උඩ රංච මඩම නිවාසික ස්ථානෙන් හම්බ වෙලා තියෙනවා ඇස්සඳුන් ගල්වන ලෝහ කූරක්. ඒ කියන්නේ එකල කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තියෙනවා නේද? එතනත් මමත්වේ තියෙනවා. එතනනේ ඕනෙම කාලෙක කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු පිළිබඳව බොහොම සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ එක දියුණු සමාජයක ලක්ෂණයක්. ඉතින් ගෝත්‍රික තත්වයක ඉන්නවා නම් තමයි මේ වගේ දේවල් නැති වෙන්න ඕනේ නේද? දැනටත් එහෙම අදහස් දරන අය ඉන්නවා සමාජයේ නැතුවා නෙමෙයි ඒව නොකළ යුතුයි කියලා. නමුත් කාන්තා නිදහසත් ඒ තුළ තිබ්බ බවට අපිට හොඳ සාධකයක් මේක. එතකොට ඊළඟට අපි ඔවුන්ගේ තාක්ෂණය ගැන කතා කරමු. අපි තාක්ෂණය ගැන කතා කරනකොට ලෝහ භාවිතය ගැන කතා කරනවා. මම කලිනුත් කිව්වා රත්නපුරේ බලංගොඩ සමනල වැව කියන ප්‍රදේශයෙන් අපිට ලෝහ භාණ්ඩ සකස් කරගන්න පාවිච්චි කරපු උඳුන් හම්බ වෙලා තියෙනවා. ඒකට ඒව සුලන් බලයෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒකට ගොවිතැනට අවශ්‍ය කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ මේ සකස් කරගන්න ඇති. ඊළඟට මැටි භාණ්ඩ නිෂ්පාදනය අර නීවාසික ස්ථානෙන්ම ඔබ තිරේ දකීවි හම්බ වෙනවා අපිට පින්තාරු කරපු මැටි බඳුනක්. එතකොට අර කලින් කියපු තොරතුරුම තමයි අපිට කතා කරන්න තියෙන. ඒ නිසා මම වැඩි විස්තර කරන්නේ නැහැ. සකපෝරුව පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ওই විදිහට අපිට සමාන ලක්ෂණ සහිත පින්තූරයක් බලා ගන්න මේ මැටි බඳුනක
අවශේෂ හම්බ වෙලා තියෙනවා. ළඟට ඒ මැටි බඳුන මේ වර්ණ ගන්වලා තියෙනවා. දීර්ඝකාලීන පැවැත්ම සඳහා පුළුස්සාගෙන තියෙනවා. එතකොට ඒ සියලු තාක්ෂණි නිශ්චිත කාලයක් නිශ්චිත උෂ්ණත්වයකින් පුළුස්සා ගැනීම මේ හැමදේම උචිත මැටි වර්ගය තෝරා ගැනීම මේ හැමදේම තාක්ෂණය. එතකොට ඒ යුගයේ මිනිසුන්ට හොඳ තාක්ෂණි පිළිබඳ මැටි බඳුන් සකස් කිරීමේදී හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ඊට වාස්තු විද්‍යාව. වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට අපිට උදාහරණ නැවත කතා කරන්න වෙන්නේ උඩරංච මර්ම නිවාසික ස්ථානය සහ මේ යුගයේ හම්බ වෙන මැටි ඔරු සුසාන. එතකොට බිත්ති ලම්බාකාරව බැඳීම පොළවට ලම්බාකාර විදිහට බිත්තිය බැඳීම ශක්තිමත් පාදමක් සකස් කර ගැනීම පැවැත්ම සඳහා මේ වගේ දේවල් ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා. පබළු සකස් කිරීම ගැන කතා කරනකොට අපිට ඉබ්බන් කටු සුසාන භූමියෙන් හම්බ වෙන පබළු මාලයේ හොඳ උදාහරණයක් මේ යුගයට ආйти. එතකොට පබළු සකස් කිරීම සම්බන්ධයෙන් බලන්නකෝ ඔබට පින්තූරේ දකින්න විදිහට බොහොම අලංකාර නූතනී අපි පාවිච්චි කරන ආකාරයේම පබළු මාලයක් ඔය දකින්නේ ඔබ. ඉතින් ඒ තරමටම තාක්ෂණීය දියුණු වෙලා තිබිලා තියෙනවා. අපි ඒ ගමම්ම පූර්ව ඓතිහාසික යුගයේ අභිචාර විදි පිළිබඳව අවධානය යොමු කරමු. ඔව්, අභිචාර විදි ගැන කතා කරනකොට ප්‍රධාන අභිචාර විදි තුනක් ඔබට පෙළ පොතේ සඳහන් වෙනවා. මැටිඔරු සුසාන ඉන් පළවෙනි එක හැටියට අපි කතා කරමු. කොළඹ ගියාර රංච මඩම රජයේ විද්‍යාල භූමියෙන් තමයි පූර්ව ඓතිහාසික යුගයට ඇйти බොහොම පැහැදිලිවම මැටිඔරු සුසානයක සාක්ෂි අපිට හම්බ වෙන්නේ. මේක රජයේ විද්‍යාලයක භූමියක්. එතකොට ඒ භූමියේ ගොඩ නැගිල්ලක් ඉදිකරන්න අත්තිවාරම් සකස් කරන්න භූමිය කැණීම් කරනකොට තමයි මේ කියන මැටිඔරු සුසානය හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම අපේ රටේ හැංගිලා තිබුණු ඉතිහාස කාල පරිච්ඡේදයක් මේත් එක්ක අනාවරණය වෙනවා. ඒ නිසා තමයි අපි ඉතිහාසයේ පූර්ව ඓතිහාසික යුගය කියලා එකක් ගැන දැන් කතා කරන්නේ. ඒ සංක්‍රාන්තික සංස්කෘතික අවධිය ගැන. එතකොට මේ එක ක්‍රමයක් මේ තුල පිලිස් මියගිය පුද්ගලයාගේ සිරුර බහලා උඩින් වහලා පිලිස්සීමට ලක් කරලා තියෙනවා. ඊළඟ ක්‍රමය මහා ශිලා සුසාන කියලා හඳුන්වනවා. අපිට උදාහරණ හැටියට හම්බ වෙනවා ඉබ්බන් කටුව මහා ශිලා සුසානේ ඔබට තිරේ දිස්සෙනවා. ආයත චතුරස්‍රාකාර හැඩති කළුගල් පතුරු හතරක් තියලා ඊට මොනවාද මැටි බඳුන් වල පිලිස්සු ශරීර කොටස් තැම්පත් කරලා ඒ මැටි බඳුන් ඔය තුල තැම්පත් කරලා නැවත ගල් පතුරකින් වහලා දාලා තියෙනවා. මේ ක්‍රමයට අපි කියනවා මහා ශිලා සුසාන ක්‍රමය කියලා. එතකොට ඊළඟ එක තමයි බරණි සුසාන. බරණි සුසාන කියන්නේ ওই වගේ විශාල මැටි බඳුන් වල මිනිස් භෂ්මාවශේෂ තැම්පත් කරලා ඒව නිකම්ම පොළව හාරලා පොළව තුල මේ පස තුල තැම්පත් කරපු ආකාරය. එතකොට මේ තමයි පූර්ව ඓතිහාසික යුගයේ මානවයාගේ අභිචාර විදි. ඔව්, දැන් අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා පිළිබඳව කතා කරා, පූර්ව ඓතිහාසික යුගයේ පිළිබඳව කතා කරා. ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ මුල් ඓතිහාසික යුගයේ පිළිබඳව. මුල් ඓතිහාසික යුගය හඳුනාගෙන එහි විශේෂ ලක්ෂණ කෙරෙහි අපි අවධානය යොමු කරමු. ඔව්, මුල් ඓතිහාසික යුගය කියුවහම දැන් ඔන්න එතන ඓතිහාසික කියලා වචනයක් තියෙනවා. ඓතිහාසික යුගය කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් හෙළිවන ඉතිහාසයක් අපිට මේ යුගයේ තියෙනවා. කියන්නේ පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ්‍ර කියන මූලාශ්‍ර වර්ග දෙක තුලින්ම අපිට මේ යුගයේ ඉතිහාසය අනාවරණය වෙනවා. ඒනොත් මුල් කාලයේ තමයි අපි මුල් ඓතිහාසික යුගය කියන්නේ ක්‍රිස්තුපූර්ව 450 ක්‍රිස්තුවර්ෂ 300 දක්වා කාලය. ඒකට මේ යුගයේ ජනාවාස ව්‍යාප්තිය ගැන කතා කරනකොට ඒ සඳහා බලපෑම් කරපු භූභෞතික පසුබිම භූභෞතික සාධක පහක් හඳුනාගෙන තියෙනවා. වාර්ෂික වර්ෂාපතනිය ගැන කතා කරනකොට මිලිමීටර 1000 1250 අතර වර්ෂාවක් ලැබුණු වියලි කලාපය සහ මිලිමීටර 1000ට අඩු වර්ෂාවක් ලැබුණු ශුෂ්ක කලාපය මේ යුගයේ ජනාවාස ඉදිකර ගැනීමට සුදුසු හැටියට ඒ යුගයේ මානවයන් තෝරාගෙන තියෙනවා. ඊට පස්සේ ස්වභාවය ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. ගොවිතැනට සුදුසු සාරවත් රතු දුඹුරු පස සහිත ප්‍රදේශ තමයි තෝරාගෙන තියෙන්නේ. ඊට අමතරව භූවිෂමතාවය ස්වභාවික සම්පත්වල ව්‍යාප්තිය සහ ජලවහනය කියන සාධක පහම ඒ යුගයේ මිනිසා ජනාවාස සකස් කරගද්දී සැලකිලිමත්ව බලලා තියෙනවා. එතකොට එහෙම සකස් කරගත් ජනාවාසවල ලක්ෂණ ව්‍යුහය ගැන කතා කරනකොට වැව් මුල් කරගත් ගම් තිබිලා තියෙනවා. අපි ඒවට කියනවා වාපිගාම කියලා. මහාවංශෙත් එහෙම වාපිගාම ගැන සඳහන් වෙනවා. උදාහරණ හැටියට සුමන වාපිගාම, විහාර වාපිගාම, හුන්දරි වාපිගාම, කඩහ වාපිගාම ආදී වශයෙන්.
ඊට අමතරව ඒ කියන්නේ දැන් වාපිගාම එක ලක්ෂණයක් ඊළඟ ලක්ෂණය වෘත්තිකයන් විසු විවිධ වෘත්තීන් වල යෙදුණු පිරිස් වාසය කරපු ගම් වෘත්තියට අදාළව හඳුන්වලා තියෙනවා උදාහරණයක් ඇරිට ගොවිතැන් කරපු අය ජීවත් වෙච්ච ගම් කසේකාර ගම් මැණික් ගැරුව අය ජීවත් වෙච්ච ගම් මාණිකාර ගම් ගවයන් බලාගත් ගොපල්ලන් ජීවත් වෙච්ච ගම් ගෝපාල ගම් ආදී වශයෙන් කේවට්ට ගම කුම්භකාර ගම වඩුවන් විසූ ගම වඩ්ඩිකී ගම ඒ විදිහට වෘත්තිකයන් විසූ ගම් හැටියටත් ගම් බිහි වෙලා තියෙනවා. ඊට අමතරව කාර්ය පදනම් කරගත්ත ගම් තිබිලා තියෙනවා. උදාහරණයක් හැටියට වෙළඳාමේ නියලුණු ගම් වෙළඳාමේ නියලුණු පිරිස් ජීවත් වෙච්ච ගම් නියම් ගම් හැටියටත් වරාය ආශ්‍රිතව තිබුණු ගම් පට්ටන ගාම නැත්තම් පටුන් ගම් හැටියටත් හඳුනගෙන තියෙනවා. ඊට තවදුරටත් ඒ කාලේ තිබුණු ගම් හඳුන්වපු විවිධ ආකාර තියෙනවා. උදාහරණයක් ඇරීට අතහැර දැමූ ගම් ඔල ගම් හැටියට සලකලා තියෙනවා. ඊට වැටකින් ආරක්ෂාව දීපු ගම් වලට කියලා තියෙනවා පරික්කිත්ත ගම් කියලා. වැටකින් ආරක්ෂා නොවූ ගම් වලට අපරික්කිත්ත ගම් කියලා තියෙනවා. ඒකට මේ ජනාවාස සකස් කිරීම සම්බන්ධයෙන් ඔබට මේ තුලින් කරුණු ප්‍රහදගෙන ලියන්න පුළුවන්. ඊට ජනාවාස ව්‍යාප්තිය ගැන කතා කරනකොට කුඩා ගම් මධ්‍ය ප්‍රමාණයේ ගම් සහ විශාල නාගරික ජනාවාස තිබිලා තියෙනවා. කුඩා ගම් බොහෝ වෙලාවට හෙක්ටයාර 0.15ක විතර ප්‍රදේශයක වපසරියක ව්‍යාප්ත වෙච්ච පවුල් 5-6ක් ජීවත් වෙච්ච ප්‍රදේශ. විශේෂත්වයෙන් මේගොල්ලෝ තමයි නිෂ්පාදනකාරී නියලුනේ. ඊළඟට මධ්‍ය ප්‍රමාණයේ ගම් නගර සහ නකර කියලා හඳුන්වලා තියෙනවා අතීතයේදී. හෙක්ටයාර 2ක් විතර මේ භූමිය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊළඟට මේ නගරයක මේ නගර සහ නකර කියන මධ්‍ය ප්‍රමාණයේ ගම්වල හිටිය අය තමයි ගමේ කුඩා ගම්වල නිෂ්පාදනය වෙච්ච දේවල් විශාල නගර දක්වා අරගෙන ගිය සම්බන්ධීකාරකයෝ හැටියට කටයුතු කරලා තියෙන්නේ. ඊට විශාල නාගරික ජනාවාස පුර කියලා හඳුන්වලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස වෙනකොට මාගම 35,000ක් විතර ජනගහනයක් හිටියයි කියනවා මාගම නගරේ. එතකොට මේ නගරයේ පුර කියලා හඳුන්වපු බවට අපි කතා කරනවා පුරකමත කියලා සඳහනක් තියෙනවා ක්‍රිස්තු පූර්ව 250 මේ බ්‍රාහ්මී සෙල්ලිපියක. ඒකේ අදහස ප්‍රධාන වාස්තු ශිල්පියා, නාගරික වාස්තු ශිල්පියා. කියන්නේ නගරයේ පුරය කියලා හඳුන්වපු බවට උදාහරණ. ඊට අමතරව පනකඩු තඹසන්නස අනුරාධපුරයට නුරුපුර කියනවා. මේ විදිහට අපිට ජන ගහන ව්‍යාප්තිය සහ ජනවාස ව්‍යාප්තිය ගැන කතා කරන්න පුළුවන්. ඔව් මුල් ඓතිහාසික යුගයේ පාලනයේ ස්වરૂපය පිළිබඳවත් අපිට යම් කිසි අදහසක් අපේ දරුවන්ට දෙන්න පුළුවන් නේද? ඔව් පාලනයේ ස්වરૂපය ගැන කියලා කිව්වොත් දුවේ පුතේ මේ යුගයේ රාජ්‍ය සමයේ වර්ධනය නොවුණු යුගයේ පූර්ව රාජ්‍ය සමයට අයිති යුගය. ඒකට පවුල තමයි ප්‍රධානම එකකේ පවුලේ නායකයා ගෘහපති හැටියටත් පවුල් කිහිපයක එකතුව ගමේ නායකයා ගාමික නැත්තම් ග්‍රාමික හැටියටත් ඊළඟට ගම් කිහිපයක නායකයා දසගම් මැත්තන් හැටියටත් පස්සේ කාලේ පරුමක කියලාත් කියලා තියෙනවා. ඊට කලින් දසගම් මැත්තන් හැටියටත් සලකලා තියෙනවා. එතකොට දසගම් මැත්තන් කියන කණ්ඩායම මේ නායකත්ව මණ්ඩලයක් හිටිය බවට මාතලේ කළුදිය පොකුණ විහාර ලිපිය සඳහන් වෙනවා. මේ අදාළ විහාරයට දානීය සැපීමේදී කටයුතු කරන්නේ කොහොමද කියලා හි සාකච්ඡා කරලා තියෙනවා. අපිට ඒ කාලේ නිවාසවල ස්වરૂපය පිළිබඳවත් අපේ දරුවන්ව දැනුවත් කරන්න පුළුවන්. ඔව් නිවාස ගත්තාම නිවාස වටකුරු හැඩයේ සහ අතරැස් හැඩයේ නිවාස තිබිලා තිනවා. දැන් අපි පූර්ව ඓතිහාසික යුගයේ කතා කරේ ආයත චතුරස්‍රාකාරයි කියලා. ලැබිලා තියෙන එකම නිවාසේ හැඩය ගත්තාම මුල් ඓතිහාසික යුගයේදී වටකුරු හැඩයේ සහ හතරැස් ආකාරයේ නිවාස හම්බ වෙලා තියෙනවා. අනුරාධපුර නගරීකරණ ලද කැණීම් වලින් වරිච්චි බිත්ති තමයි ඒ කාලෙත් පාවිච්චි කරන්නට ඇත්තයි කියලා සැලකන්නේ. පොළව හාරලා පස මට්ටම් කරගෙන මතුපිට මැටි ආලේප කරලා අර ගෙබිම සකස් කරගෙන තියෙනවා. මේ විදිහට අපිට හම්බ වෙනවා තිස්සමහාරාමේ වලගම්පත්තුව කියන ගමෙන් එවැනි නිවාසයක සාක්ෂි. ඊට අමතරව ඔවුන්ගේ යැපීම් ක්‍රමය ගත්තොත් හේන් වගාව තමයි ප්‍රධාන වශයෙන් යැපීම් ක්‍රමය හැටියට පාවිච්චි ඒගොල්ලෝ අනුගමනය කරලා තියෙන්නේ. එතකොට හේනේ වගා කරපු කටුසර භෝග, කුරක්කන්, තනහාල්, මිනේරි ඒ වගේ භෝග උන් හේනේ වගා කරගෙන තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාගෙන තියෙනවා. ඔව් දෙවිපුතේ, අද දවසේ අපි අවධානය යොමු කරේ ශ්‍රී ලංකාව ජනාවාසය වීම කියන ඉතිහාසය පාඩම කෙරෙහි. ඉතින් කොළඹ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයේ ඉතිහාසය භාර ගුරුතුමිය අමල් කායකනායක මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඉතිහාසයේ වැඩසටහන සම්බන්ධ වුණාට දුවේපුතේ සමුගෙන යන්නයි අපි සූදානම් වෙන්නේ. ලබන සතියේත් අපි හමු වෙමු. ඔබට ජයෙන් ජය. ආයුබෝවන්.